ලෙඩ රැසකට මූලපුර නැත් කැඩෙන නින්ද. ප්‍රමාණවත් ගැඹුරු නින්දක් නිතිපතා ලබා ගැනීම මිනිසකුගේ කායික මානසික නිරෝගීතාව සඳහා අත්‍යවශ්‍ය වෙනවා. මේ සාමාන්‍යයෙන් දිනකට පැය 7ක පමණ අඛණ්ඩ කාලයක් විදිහට සලකනවා. නමුත් මේ ගැඹුරු නින්දට බාධා කරන සෞඛ්‍ය තත්ත්වයක් බොහෝ දෙනා නොදැනුමත තවන් නැති පැවතිය හැකියි. මෙහිදී සිදුවන්නේ නින්දේදී ශ්වසනයට බාධා වන පරිදි සිරුර ක්‍රියාකාරී වීම නිසා සිරුරට අවශ්‍ය ඔක්සිජන් වායුව නිසි පරිදි නොලැබීමයි. ඒ හේතුවෙන් රුධිරය අඩංගු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව ඉහළ යෑමක් නිසා එක්වරම සුළු මොහොතකට ගැඹුරු නින්දෙන් අවදිව තදින් හුස්ම ගැනීමක් සිදුවිය හැකියි. තත්පර ගණනක් පුරා හුස්ම ගැනීම නතර වීම හෝ කෙටි හුස්ම ගැනීමෙන් අනතුරුව එකවර තදින් හුස්ම ගැනීම මෙහිදී දක්නට ලැබෙනවා. මේ අප හිතනවට වඩා බහුල මාරාන්තික බව විය හැකි තත්ත්වයක් විදිහට හඳුනා ගන්නට හැකියාව තිබෙනවා. නින්ද කාටත් අවශ්‍ය කාරණාවකින් විශේෂයි. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ උගුර තුළ මාංශපේශි ඉහිල් වීම හෝ ශ්වසන මාර්ගයේ වෙනත් අවහිර වීම, මොළය මකින් ශ්වසන යාන්ත්‍රණ ක්‍රියාත්මක කරන පේශීන් වෙත නිසි පරිදි උත්තේජන පණිවිඩ ලබා නොදීම හෝ ඉහත තත්ත්වයන් දෙකෙම සංකලනයක් වෙන්න පුළුවන්. ශ්වසන මාර්ගයේ අවහිර වීමේදී බොහෝදුරට සිද්ධ වෙන්නේ උගුරේ මාංශපේශීන් නින්දේදී ඉහිල් වීම නිසා එමකින් ශ්වසන මාර්ගයට යාන්ත්‍රික බාධාවක් සිදුවීම. එසේම නාසයේ මස්තලු පැවතීම අසාධනිකතා හේතුවෙන් ශ්වසන පටක ඉදවීම සෙම්ගිට විශාල වීමෙන් හේතුන් මතත් ශ්වසන මාර්ගය අවහිර වෙන්නට පුළුවන්. එවිට නින්දේදී තදින් ගෙරවීම සිදුවෙනවා. එසේම අක්‍රමවත් ලෙස ශ්වසනය සිදු කෙරෙයි. තදින් ගෙරවීම සුළු වෙලාවකින් නැවතී හුස්ම ගැනීමත මදකට නතර වෙනවා. මදකින් නැවත සාමාන්‍ය ලෙස හුස්ම ගැනීම සිදු වෙයි. ඒ සිදුවන්නේ ගැඹුරු නින්දෙන් අවදි වීම හේතුවෙන්. නැවත ගැඹුරු නින්දට පත්වන විට පෙර පරිදිම ගෙරවීම පටන්ගෙන ඒ උච්ච තත්ත්වයට පත්ව පෙර පරිදිම හුස්ම ගැනීම නතර වෙනවා. මේ අම් වශයෙන් පැයකට පස්වරක් හෝ ඊට වැඩියෙන් සිදුවන විට ගැඹුරු නින්දට බාධා වීම සිදුවෙනවා. මේ බොහෝ විට පුද්ගලයාට නිරීක්ෂණය නොවන අතර ඔහු නිදන අවස්ථාවේ ඇසළ සිටින අයෙක්නම් යොහොදින් නිරීක්ෂණය කරනවා. බහුතරයක් දෙනා පීඩා පුතුන් ලබන්නේ හේතු කී ශ්වසන මාර්ගයේ අවහිර වීමෙන් නැතිවන රෝගී තත්වයෙන්. එසේම අවහිර ගෙරවීමකින් තොරව ඇතිවන හුස්ම ගැනීමේ අපහසු නිසා නින්ද නවතීමට සිදුවීම මොළයේ ස්නායුවල ආවේග ගමන් කිරීමේ දුර්වලතාවක හේතුවෙන් මෙන්ම සමහර හෘද රෝග නිසා ඇතිවෙන්නට පුළුවන්. සමහර අයට මේ හේතුන් දෙකම සංකලන වීම නිසා වෙන මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. නින්දේදී තදින් ගෙරවීම මෙහිදී ප්‍රධාන රෝග ලක්ෂණය. නින්දේදී හුස්ම ගැනීම මදකට නතර වීම, උකුර වියලී හෝ උකුරේ වේදනාව සහිතව නින්දෙන් අවදි වීම, නින්ද නොයාම එකවරම හුස්ම ගැනීමට අපහසු වීම, නින්දෙන් අවදි වීම, උදෑසන පවතින හිසරදේ යමකට අවධානය යොමු කිරීමට අපහසු වීම, කලබලකාරී ගතිය, දිවා කාලයේ අධික නිදිමත මේ තත්ත්වයට හේතු වෙන්න පුළුවන්. ශ්වසන මාර්ගයේ අවහිර වීම හේතුව නැතිවන මේ තත්ත්වයට ගොදුරු වීමට ඉතාම වැඩි අවධානමක් තිබෙන්නේ තරබාර පුද්ගලයන්. ඒ වගේම නිද්‍රාකාරක හෝ මනස සංසුන් කිරීම සඳහා ඖෂධ ගන්න පුද්ගලයන්. මීට අමතරව මොළයේ ස්නායු ආවේගයන් නිසලස ගමන් නොකිරීම හේතුව නැතිවන මේ තත්ත්වයට වැඩිපුර ගොදුරු වීමේ අවධානමක් තිබෙන්නේ මැදි හෝ වයස්ගත අය, හෘද ආක්‍රමණය වැනි හෘද රෝග ඇති අය, ප්‍රබල වේදනානාශක දිගු කලක් භාවිත කරන අය සහ අංශභාග රෝගීට ගොදුරු වූ තැනැත්තන්ටත් මේ රෝගය ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්ව දිගින් දිගටම පැවතීම නිසා දරුවන් නම් පාසල් වැඩි කිරීම දුර්වල වීම සහ කලබලකාරී බවත් අවධානය යොමු කිරීමෙන් දුර්වල බවත් ඇතිවෙනවා. වැඩිහිටියන්ට කත්තේ ඔවුන්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය පිටින් පිට වෙනස් වන නිසා අධික රුධිර ප්‍රේරණය හෘදයාබාධ ඇතිවීම අවධානම් ඉහළ යෑම වගේම අංශභාග රෝග තත්ත්වයට ගොදුරු වීමත් දකින්නට පුළුවන්. මීට අමතරව ඉන්සුලින් වලට ප්‍රතිරෝධ දෙවැටියාව, රුධිරගත මේදය වැටවීම සහ අක්මාවේ තෙල් තැන්පත් වීම ආදී රෝගවලට ගොදුරු වීමේ අවධානවත් මේ නිසා වැටෙනවා. එසේම ශල්‍යකර්ම ලබා කිරීමේදී ලබන ඖෂධ මගින්ද සංකෝලතා ඇති විය හැකි නිසා ශල්‍යකර්ම කිරීමට පෙර මේ තත්ත්වය ගැන වෛද්‍යවරුන් දැනුවත් කිරීමත් ඉතාම වැදගත්. රෝගය හඳුනා ගැනීමේදී නිද්‍රාසායනයකදී මේ පුද්ගලයාට නිින්ද ගිවිට ඔහුගේ ශ්වසන විලාශය, වේගය, එකම රිද්මය, ඔක්සිජන් සාන්ද්‍රණය, හෘද ක්‍රියාකාරීත්වය වගේම මොළයේ ක්‍රියාකාරීත්වයත් නිින්දේ අත්පාවල චලනයන් රාත්‍රී නිින්ද පුරාවටම නිරීක්ෂණය කරනවා. ඒ නිසා ගන්න දත්තයන් අනුව සුදුසු ප්‍රතිකාර වෛද්‍යවරුන් විසින් නිගමනය කරනවා. සාමාන්‍යයෙන් නිදාගන්න විට නාසය හෝ මුඛයේ පැළඳිය හැකි වෛද්‍ය උපකරණ සහ කුඩා ශල්‍යකර්ම පානය කිරීමට හෝ නාසයට සිදුවන ඖෂධයන් මේ තත්ත්වයට පිළියම් කිරීම සඳහා රෝගයට ප්‍රතිකාර විදිහට ලබා දෙන්න පුළුවන්. කොහොම වුණත් මේ තත්ත්වයෙන් ප්‍රතිලකී සිටීමට නම් සිරුරේ වර ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමත්
නිරතුරුව ස්වාවිශේෂණ ව්‍යායාම කිරීමත් සුදුසුයි. ඒ වගේම පැත්තකට හැරිලා හරි මුණින් අතර නිදා ගැනීමත් ශ්වසන මාර්ග අවහිරවීමෙන් වළක්වා ගන්න උපකාරී වෙනවා. ඊට අමතරව කිසිසේත්ම දුම්බැටි මත්පැන් ආදී පානය නොකිරීමට වගබලා ගත යුතුයි. මේ රෝගීන් ආරක්ෂා වීමට නම් ලෙඩ රසකට මූල පුරන කැඩෙන නිින්ද, ප්‍රමාණවත් ගැඹුරු නිින්දක් නිතිපතා ලබා ගැනීම මිනිසකුගේ කායික මානසික නිරෝගීතාව සඳහා අත්‍යවශ්‍ය වෙනවා. මේ සාමාන්‍යයෙන් දිනකට පැය 7ක පමණ අඛණ්ඩ කාලයක් විදිහට සලකනවා. නමුත් මේ ගැඹුරු නිින්දට බාධා කරන සෞඛ්‍ය තත්ත්වයක් බොහෝ දෙනා නොදැනුවත්වම තවන් නිත පැවතිය හැකියි. මේදී සිදුවන්නේ නිින්දේදී ශ්වසනයට බාධා වන පරිදි සිරුර ක්‍රියාකාරී වීම නිසා සිරුරට අවශ්‍ය ඔක්සිජන් වායුව නිසි පරිදි නොලැබීමයි. ඒ හේතුවෙන් රුධිරය අඩංගු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව ඉහළ යෑමක් නිසා එක්වරම සුළු මොහොතකට ගැඹුරු නිින්දෙන් අවදිව තදින් හුස්ම ගැනීමක් සිදුවිය හැකියි. තත්පර ගණනක් පුරා හුස්ම ගැනීම නතර වීම හෝ කෙටි හුස්ම ගැනීමෙන් අනතුරුව එකවර තදින් හුස්ම ගැනීම මෙහිදී දක්නට ලැබෙනවා. මේ අප හිතනවට වඩා බහුල මාරාන්තික බව විය හැකි තත්ත්වයක් විදිහට හඳුනා ගන්නට හැකියාව තිබෙනවා. නිින්ද කාටත් අවශ්‍ය කාරණාවක් කියන විශේෂයි. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ උගුර තුළ මාංශපේශී ඉහළ වීම හෝ ශ්වසන මාර්ගයේ වෙනත් අවහිර වීම, මොළයේ මකින් ශ්වසන යාන්ත්‍රණ ක්‍රියාත්මක කරන පේශීන් වෙත නිසි පරිදි උත්තේජන පණිවිඩ ලබා නොදීම හෝ ඉහත තත්ත්වයන් දෙකෙම සංකලනයක් වෙන්න පුළුවන්. ශ්වසන මාර්ගයේ අවහිර වීමේදී බොහෝදුරට සිද්ධ වෙන්නේ උගුරේ මාංශපේශීන් නිින්දේදී ඉහළ වීම නිසා එමකින් ශ්වසන මාර්ගයට යාන්ත්‍රික බාධාවක් සිදුවීම. එසේම නාසයේ මස්තලු පැවතීම, අසාධනිකතා හේතුවෙන් ශ්වසන පටක ඉදවීම, සෙම්ගිට විශාල වීමෙන් හේතුන් මතත් ශ්වසන මාර්ගය අවහිර වෙන්නට පුළුවන්. එවිට නිින්දේදී තදින් ගෙරවීම සිදුවෙනවා. එසේම අක්‍රමවත් ලෙස ශ්වසනය සිදු කෙරෙයි. තදින් ගෙරවීම සුළු වෙලාවකින් නැවතී හුස්ම ගැනීමත මදකට නතර වෙනවා. මදකින් නැවත සාමාන්‍ය ලෙස හුස්ම ගැනීම සිදුවෙයි. ඒ සිදුවන්නේ ගැඹුරු නිින්දෙන් අවදිවීම හේතුවෙන්. නැවත ගැඹුරු නිින්දට පත්වන විට පෙර පරිදිම ගෙරවීම පටන්ගෙන ඒ උච්ච තත්ත්වයට පත්ව පෙර පරිදිම හුස්ම ගැනීම නතර වෙනවා. මේ අම් වශයෙන් පැයකට පස්වරක් හෝ ඊට වැඩියෙන් සිදුවන විට ගැඹුරු නිින්දට බාධා වීම සිදුවෙනවා. මේ බොහෝ විට පුද්ගලයාට නිරීක්ෂණය නොවන අතර ඔහු නිදන අවස්ථාවේ ඇසළ සිටින අයෙක්නම් එහොඳින් නිරීක්ෂණය කරනවා. බහුතරයක් දෙනා පීඩා විඳින පන්නේ හිත කී ශ්වසන මාර්ගයේ අවහිර වීමෙන් නැතිවන රෝගී තත්ත්වයෙන්. එසේම අවහිර ගෙරවීමකින් තොරව ඇතිවන හුස්ම ගැනීම අපහසු නිසා නිින්ද නැවතීමට සිදුවීම, මොළයේ ස්නායුවල ආවේග ගමන් කිරීමේ දුර්වලතාවක හේතුවෙන් මෙන්ම සමහර හෘද රෝග නිසා ඇතිවෙන්නට පුළුවන්. සමහර අයට මේ හේතුන් දෙකම සංකලන වීම නිසා වෙන මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. නිින්දේදී තදින් ගෙරවීම මෙහිදී ප්‍රධාන රෝග ලක්ෂණය. නිින්දේදී හුස්ම ගැනීම මදකට නතර වීම, උකුර වියලි හෝ උකුරේ වේදනාව සහිතව නිින්දෙන් අවදි වීම, නිින්ද නොයාම, එකවරම හුස්ම ගැනීමට අපහසු වීම, නිින්ද නැවතු වීම, උදෑසන පවතින හිසරදේ යාමකට අවධානය යොමු කිරීමට අපහසු වීම, කලබලකාරී ගතිය, දිවා කාලයේ අධික නිදිමත මේ තත්ත්වයට හේතු වෙන්න පුළුවන්. ශ්වසන මාර්ගයේ අවහිර වීම හේතුව නැතිවන මේ තත්ත්වයට ගොදුරු වීමට ඉතාම වැඩි අවධානමක් තිබෙන්නේ තරබාර පුද්ගලයන්. ඒ වගේම නිද්‍රාකාරක හෝ මනස සංසුන් කිරීම සඳහා ඖෂධ ගන්න පුද්ගලයන්. මීට අමතරව මොළයේ ස්නායු ආවේගයන් නිසලස ගමන් නොකිරීම හේතුව නැතිවන මේ තත්ත්වයට වැඩිපුර ගොදුරු වීමේ අවධානමක් තිබෙන්නේ මැදි වූ වයස්ගත අය, හෘද ආක්‍රමණය වැනි හෘද රෝග ඇති අය, ප්‍රබල වේදනානාශක දිගු කලක් භාවිත කරන අය සහ අංශභාග රෝගයට ගොදුරු තැනැත්තන්ටත් මේ රෝග ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය දිගින් දිගටම පැවතීම නිසා දරුවන් නම් පාසල් වැඩි කිරීම දුර්වල වීම සහ කලබලකාරී බවත් අවධානය යොමු කිරීමෙන් දුර්වල බවත් ඇතිවෙනවා. වැඩිහිටියන්ට කත්තේ ඔවුන්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය පිටින් පිට වෙනස් වන නිසා අධික රුධිර ප්‍රේරණය, හෘදයාබාධ ඇතිවීමේ අවධානම් ඉහළ යෑම වගේම අශභාග රෝග තත්ත්වයට ගොදුරු වීමත් දකින්නට පුළුවන්. මීට අමතරව ඉන්සුලින් වලට ප්‍රතිරෝධ දියවැඩියාව, රුධිරගත මේදේ වැඩිවීම සහ අක්මාවේ තෙල් තැන්පත් වීම ආදී රෝගවලට ගොදුරු වීමේ අවධානමත් මේ නිසා වැඩි වෙනවා. එසේම ශල්‍යකර්ම ලබා කිරීමේදී ලබන ඖෂධ මගින්ද සංකූලතා ඇතිවිය හැකි නිසා ශල්‍යකර්ම කිරීමට පෙර මේ තත්ත්වය ගැන වෛද්‍යවරුන් දැනුවත් කිරීමත් ඉතාම වැදගත්. රෝගී හඳුනා ගැනීමේදී නිද්‍රාසායනයකදී මේ පුද්ගලයාට නිින්ද කියවිට ඔහුගේ ශ්වසන විලාශය, වේගය, එකම රිද්මය, ඔක්සිජන් සාන්ද්‍රණය, හෘදය ක්‍රියාකාරීත්වය වගේම මොළයේ ක්‍රියාකාරීත්වයත් නිින්දේ අත්පාවල චලනයන් රාත්‍රී
නින්ද පුරාවටම නිරීක්ෂණය කරනවා. ඒනිසා ගන්න දත්තයන් අනුව සුදුසු ප්‍රතිකාර වෛද්‍යවරුන් විසින් නිගමනය කරනවා. සාමාන්‍යයෙන් නිදාගන්න විට නාසය හෝ මුඛයේ පැළඳිය හැකි වෛද්‍ය උපකරණ සහ කුඩා ශල්‍ය කර්ම පානය කිරීමට හෝ නාසයට සිදුවන ඖෂධයන් මේ තත්ත්වයට පිළියම් කිරීම සඳහා රෝග යට ප්‍රතිකාර විදිහට ලබා දෙන්න පුළුවන්. කොහොම වුණත් මේ තත්ත්වයෙන් පෙළකී සිටීමට නම් සුරේ වාර ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමත් නිරතුරුව ස්වාවිශේෂණ ව්‍යායාම කිරීමත් සුදුසුයි. ඒ වගේම පැත්තකට හැරිලා හරි මුණින් අතර නිදාගන්න.